හලෝ, සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ කොහොමද අපි අපිටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්නේ. අපි ඉන්ටර්නෙට් එකේ තියෙන ඕනම වෙබ්සයිට් එකක් ක්ලෝන් කරලා හරි කොපි කරලා හරි අරගෙන අපිට ඕන විදිහට එඩිට් කරලා. මේකට හරිම ලේසි ක්‍රමයක් තියෙනවා, අපි එකකින් බලමු. හරි, මම මේ යූස් කරන්නේ මේ වෙබ්සයිට් එක තමයි මම කොපි කරන්න හදන්නේ. ඒක කරන්නේ අපිට ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා වින් එස්ටිට්‍රැක් වෙබ්සයිට් කොපිය කියන සොෆ්ට්වෙයාර් එක. අපි ඒක ගූගල් කරලා ඩවුන්ලෝඩ් කරගමු. ඕකේ, මේ ලින්ක් එකෙන් ගිහලක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා දැන් මගේ තියෙන වින්ඩෝස් 64 නිසා මම මේක තමයි ඩවුන්ලෝඩ් කරගන්නේ. ඒගොල්ලෝ රෙකමෙන්ඩ් කරන්නේත් ඒක. ඕකේ, අපි දැන් ඩවුන්ලෝඩ් එක දියලා බලමු. පොඩි සොෆ්ට්වෙයාර් එකක්. ඕකේ, ඩවුන්ලෝඩ් වුණා එක. පස්සේ ඩබල් ක්ලික් කරලා ඒක එනිවෙයාර් රන් කරමු. ඒ විදිහට එක සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරන් තමයි තියෙන්නේ. මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයාර් එක. දැන් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේ අපි නෙස්ට් කර කර ඉස්සරහට යම්. ඕකේ, අපි ප්‍රොජෙක්ට් නේම් එක දෙමු YouTube කියලා. වෙබ්සයිට් එකක්. ඕකේ, මම මෙතනට දෙනවා මේ කටගත්තු පාත් එකම. දැන් මම දානවා කියන සයිට් එකට ගිහිල්ලා ඒකේ URL එක කොපි කරගන්නවා. කොපි කරලා මෙතන පේස්ට් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට අපි තව ඇක්ෂන් එක අපි කැන් ඩවුන්ලෝඩ් වී ඩිෆෝල්ට් තියෙනවා, අපි ඒක දෙන්න ඕනේ. මම ලොකුවට සෙටින්ග්ස් චේන්ජ් කරන්න යන්න එපා. මේ තියෙන විදිහට ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. ඕකේ, මේකේ මොනවද ට්‍රාන්ස්ෆර් දෙයක් නැහැ. ඕකේ, දැන් මේ අපේ වෙබ්සයිට් එක ඩවුන්ලෝඩ් වෙනවා මෙතන. දැන් මේක එච්චර ලොකු සොෆ්ට්වෙයාර් මේ වෙබ්සයිට් එක නෙමෙයි නිසා ටික මෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඔයගොල්ලෝ නෙට්ෆ්ලික්ස් නැත්තම් මසන් වෙබ් වගේ එකක් ඩවුන්ලෝඩ් කරගන්න යනවා නම් ගොඩක් වෙලා ඉන්නවනවා. මොකද ඒවත් ඇත්තටම ටිකක් හෙවි වෙබ්සයිට්ස් නිසා. හරි, දැන් අපිට එරර් ලොග් එකේ පෙන්නනවා. අපි ගිහලා බලමු මොකක්ද කියලා. එරර්ස් එනවා ඇති. ඒවා බලමු අපේ සයිට් එකට අපි ඩවුන්ලෝඩ් කරගත්තු කොපි එකට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැති වෙයි. ගිහලා තමයි බලන්න ඕනේ. ගිහින් බලමු. ඕනේ කියන්නේ කිසි වෙනසක් නම් වෙලා නැහැ. අපිට ඕන විදිහටම තියෙනවා සයිට් එක එරර්ස් තිබ්බට. අපි ගිහිල්ලා දැන් බලමු මේක සේව් වෙච්ච තැන. දැන් අපි මේක වෙනස් කරන්න ඕන මේ ඉන්ඩෙක්ස් කියන අපි ඒක නෝට් පැඩ් ප්ලස් ප්ලස් වලින් ඕපන් කරලා එඩිට් කරන්න පුළුවන්. ඕකේ, මේ තියෙන පෝස්ට් ටික ඔක්කොම ටික අපේ තියෙනවා. අපිට වෙනස් කරන්න ඕන තැන් අපිට මෙතන කන්ට්‍රෝල් F එකක් දාලා දැන් අපි හිතමු දානවා කියන ඒ සයිට් නේම් එක වෙනස් කරනවා කියලා. බලමු කන්ට්‍රෝල් F එකක් දීලා පුළුවන් අපිට ඔක්කොම ඒ නේම්ස් එඩිට් කරන ඕන තැන් ටික හොයාගන්න පුළුවන්. අපි තැනක් බලමු. හරි, අපි මේ වෙබ්සයිට් නේම් එක මෙතන වෙනස් කරන්න බලමුකෝ. ඒක කරන් තියෙන අපේ ටයිටල් එක අතර ඔය තියෙන එන්නේ තමයි වෙනස් කරන්න ඕනේ. ඒක තමයි පෙන්නන්නේ දෙම මයි වෙබ්සයිට් කියලා. ඉන් රිෆ්‍රෙෂ් කරමු F5 එකක් ඔබල. හරි, ඕන්න පේනවා ඒක එඩිට් වෙනවා. අපිට ඕන විදිහට මේ විදිහට අපේ වෙබ්සයිට් එක හදාගන්න පුළුවන්. තව තැනක් අපි දානකේ නේම් එක වෙබ්සයිට් නේම් එක වෙනස් කරන්න බලමු. ඊළඟට ගිහෙල්ලා මතින් ෆයිනස් එකක් දුන්නම තියෙනවා. එතන වෙනස් කරමු. ඕකේ, F5. හරි, ඒ විතර නෙමෙයි අපි තව වෙනස් කරන්න පුළුවන්. මේ තියෙන ටැක්ස් ඇප් ඩවුන්ලෝඩ් කියන එක වෙනස් කරමු බලන්න. වෙන එකක් සර්ච් කරලා දීලා බලමු. හරි, මේ තියෙන අපි එක වෙනස් කරමු වීඩියෝස් කියලා. F5 එක. හරි, තියෙන අපිට ඒ විදිහට අපේ වෙබ්සයිට් එක වෙනස් කරන්න පුළුවන්. තව අපිට මේ තියෙන හැම දෙයක්ම දැන් මෙතන දැන් මේ කරගෙන
අපිට ඒවත් strings වෙනස් කරන්න පුළුවන් copy එකක් ගත්තා නේ අපි paste කරමු මම ඉතින් මෙතන වෙන දෙයක් type කරමු බලන්න හරි එහෙනම් දැන් කද අපිට ඕන විදිහට අපේ අපේ වෙන website එක copy කරන් අපිට ඕන විදිහට හදාගන්න පුළුවන් විතරනේ අපි දැන් මෙතන ඉන්න අපි Instagram links එමත් තියෙනවා මේ පල්ලෙහා. ඔබ දැක්කනේ දැන් අපිට ඒ link එක දීලා තියෙනවා. වෙන ඒගොල්ලන්ගේ මේ දානවා කියන site එකේ එකට නේ ඒ link එක දීලා තියෙන. දැන් අපිට ඕන විදිහට ඒ link එකත් වෙනස් කරන්න පුළුවන්. මේ Instagram කියලා බලමු. මේ තියෙන ඒගොල්ලන්ගේ link එක අපිට අපේ link එකකට එතන දාලා edit කරගන්න පුළුවන්. Oke, ini video balan ya. Tapi apit orangnya mi images bawa benar sekarang nupulua. Mi images kena file lagi, IMG kena file lagi atau itu gak lah. Kalau untuk pen ama, ini gulang ya images sokkom itu metenya pennya nama. Apitnya mi udah tiyan ini, wae paling ini mi malam mukre benar sekarang naga. Mi front logo kan ya. Ek අපිට පල්ලෙහා තියෙන එකත් එක්ක මෙහෙම කරන්න change කරන්න එතන මම හිතන resolution problem එකක් ඒ සමානට වම් ගිහින් properties ඔව් ඒක අතර problem එකක් එනවා කොට එන පිස්සුවක් තමයි වෙන්නේ website එකේ layout එක වෙනස් නිසා අපි ඔක්කොම animations හදලා ඒක බැලුවොත් ඒක අපිට හරියට edit කරගන්න පුළුවන් වෙයි ඉතින් මං හිතන්නේ මේක තමයි හොඳම ක්‍රමය අපිට වෙබ්සයිට් එකක් හදාගන්න. ඔයගොල්ලෝ try කරලා බලන්න මේ විදිහට අපිට වෙන එකක් අරගෙන අපිට මේ විදිහට edit කරලා එළියට දාන්න කියන එක හරිම ලේසි දෙයක්. මූලික දැනීම අපිට අවශ්‍ය වෙන්නේ අපිට ඒක search කරලා මේකේ හොයා ගන්න පුළුවන් අපිට HTML tags ඇතුලේ තියෙන දේවල්. Okay. දැන් මං හිතනවා ඔයගොල්ලෝ මේ වැඩේ කරයි කියලා ඉස්සරහට. අපි ඊළඟට තවත් අලුත් වීඩියෝ එකකින් මේ වගේම හම්බෙමු. Subscribe to our YouTube channel for more videos like this, and don't forget to hit the bell icon for our latest content.